සුබ දවසක් හැමෝටම අද අපි කරන්න යන්නේ අපි හදාගත්ත ඉන්කියුබේටරේට බිත්තර රක්කන්න තියන්න හදන්නේ බිත්තර මැෂින් එකට තියන්න කලින් කරන්න දේවල් ටිකක් තියෙනවා ඒ ටික කරන හැටි අපි බලමු ඉස්සෙල්ලම අපි හොඳ බිත්තර තෝරගන්න ඕනේ රක්කවන්න තියන්න බිත්තර තෝරගන්නකොට සාමාන්‍යයෙන් බිත්තර අපි ෆාම් එකකටම ගිහිල්ලා ගන්න තියෙනම් හොඳයි මොකද බිත්තර තෝරගනිද්දී අනිවාර්යයෙන්ම ඒ ෆාම් එකේ ඉන්න ඕනේ සාමාන්‍ය ගම් කිකිලියෝ පහකට එක කුකුලෙක්වත් ඉන්න ඕන එහෙම නැතුව ගන්න බිත්තර සාමාන්‍ය සාර්ථක නැහැ බිත්තර 50ක් තිබ්බොත් පැටව 20ක් වගේ තමයි එතකොට එන්නේ සාර්ථක නැහැ අපි ගන්න වෙලින් තීරුමන් නැතු යනවා ඒක හින්දා හොඳට දන්නතරකින් විතර ටික ගන්නම නම් හොඳයි ඊට පස්සේ විතර ගද්දි හරියටම පුළුවන් නම් තනි රවුම් විතර ගන්න බලන්න මෙන්න මේ වගේ උල් තියෙන විතර ගන්න එක පොඩ්ඩක් විතරක් හරි නැහැ සුදුසු නැහැ රවුම් විතර ග්‍රෑම් 50ට වැඩි විතර ගන්න තියෙන ගොඩක් සාර්ථකයි අත්දැකීමෙන් කියන්නේ මම මේ ඒ වගේ බිත්තර තිබ්බොත් 100ට 80කට වඩා පැටවු වෙන ප්‍රවණතාවය වැඩි. හොඳයි දැන් අපි මේ බිත්තර මැෂින් එකට තියන්න කලින් අපි මේ බිත්තර දවසකට මැෂින් එකට තිබ්බට පස්සේ දවසකට දෙපාරක් කරකවන්න ඕන නිසා අපිට පැත්ත මාරු වෙනවා. අපි දැන් මෙහෙම කරකවනකොට අපිට හිතාගන්න බැ උදේ අපි මේ කරකෙව්වද ආයේ උදේ කරපු වෙලාවට පස්සේ දැන් කොහොමද දැන් මේක වටයක් යන්නේ කොහොමද කියන එක. අපි ඒකට කරන්නේ බිත්තරයට ලකුණක් දාගන්න මෙන්න මේ විදිහට පැන්සලකින් මෙන්න මේ විදිහට කතිරයක් දාගන්නවා එක පැත්තක ඒකෙම අනිත් පැත්තෙන් මෙහෙම ඉරි කෑල්ලක් දාගන්නවා එතන අපිට පුළුවන් පැත්ත හරියට බලාගන්න ඔබට පේනවනේ මේ මේ විදිහට ඉරක් දාගන්නවා මේ පැත්තෙන් කතිරයක් දාගන්න. ඒ විදිහට අපි බිත්තර ඔක්කොගේම එහෙම දාගන්න ඕනේ. හොඳයි දැන් අපි බිත්තර ඔක්කොම ලකුණු කරගෙන ඉවරයි දැන් තියෙන අපිට මැෂින් එකට බිත්තර ටික තියන්න බිත්තර තියන්න කලින් අපි මැෂින් එකේ පතුලට පතුල ප්‍රමාණයට රෙදි කෑල්ලක් කපා ගන්න ඕන රෙදි කෑල්ලක් කපාගෙන ඒකේ පතුලට රෙදි කෑල්ලක් කියලා ගන්න ඕනේ රිබෝම් පෙට්ටියේ පතුලට රෙදි ගැල්ල දාලා ඉවරයි මේ විදිහට දාන්න සෙට් වෙන විදිහට දාන්න කපලම් වලට මැස්මන්ට් එක අරගෙන දෙපැත්තෙන්ම ඒ ගන්නම කපල දාන්න පුළුවන් ඊට පස්සේ බිත්තර අරගෙන මේ අපි ලකුණු දාපුව අපි හිතමු මේ ඉරි කෑල්ල කියලා මේක මේ විදිහට තියෙනවා හැම පිටරේම ඊර දාපු පැත්ත උඩට තියන්න මේ විදිහට පිටර ටික ඔක්කොම අඩු කර ගන්නවා Thank you.
හරි දැන් අපි විතර ඔක්කොම අඩුප් කළ ඉවරයි මැෂින් එක ඇතුලේ ඔගොල්ලන්ට පේන්න ඇති හිටසක් තියලා තියෙනවා ඒ හිටස තියන්නේ අපි මැෂින් එකේ විතර තිබ්බට පස්සේ අපි වතුර එකක් තියන්න ඕනේ සාමාන්‍යයෙන් මේ වගේ කප් එකකට ඒක වතුර එක තියන්නේ අපි මැෂින් එක ඇතුලේ ආර්ද්‍රතාවය පවත්වාගෙන යන්න උවමනා නිසා මොකද මේක නැතුනොත් විතර කරවලා යනවා ඒකට ඇටි පැටිය මැරිලා යනවා මේකෙන් තමයි තෙතමනිය සාමාන්‍යයෙන් මේ මැෂින් එක ඇතුලේ පාලනය කරන්නේ මේක අපි වතුර අඩු වෙන්න මැෂින් එකේ පුරවන්න ඕනේ උදේට හවසට අනිවාර්යෙන් විතර කරකවන වෙලාවට බල බල වතුර අඩු වෙලා තියෙනම් පුරවන්න ඕනේ දැන් අපි බලමු මේ කොහොමද තියන්නේ කියලා හරි දැන් අපි වතුර කප් එක තීලි ඉවරයි ඉවරයි මදි වතුර ටික දැන් මේ වගේ පුරව ගන්න ඕනේ ඔන්න ඔය ගන්නට වතුර තියෙන්න ඕනේ කොයි වෙලාවෙත් වතුර මදි වෙන්න දෙන්න එපා කොයි වෙලාවෙත් වතුර අඩු වෙන්න පුරවන්න මේ විදිහට අපි මැෂින් එක ඔන් කරන්න තියෙන්නේ මේ විදිහට හදාගත්තට පස්සේ සෙන්සර් එක මේ ගන්නට මෙහෙම තියෙන්න දෙන්න දැන් අපි බලමු මැෂින් එක ඔන් කළා මේ විදිහට අපි දින 18ක් විතර ලක්කන්න තියෙනවා ඒ කියන්නේ පළවෙනි දින 18 ඇතුළත අපි හැමදාම උදේ උදේට එකවරකුයි හවසට එකවරකුයි විතර කරකවන්න ඕන විතර කරකවන්නේ මේ විදිහට අපි උදේ 7ට මෙහෙම කරකවනවා නම් මේ විදිහට ඔක්කොම දෙයට මෙහෙම කතරයක් කරගමු. කතරේ පැත්ත උඩරන විදිහට. මේ විදිහට හොම ඔක්කොම කරගවල එහෙම ආයි වහලා තිනවා. ආයි හවසට ආයි හවස 7ට විතර මේ වගේ අනිත් පැත්තට ඔක්කොම කරගවනවා. කරනකොට කරගවනකොට පරිස්සමින් කරගවන්න. ඇතුළේ ඉන්න පැටිය මැරෙන්න පුළුවන් නරක් වෙන්න පුළුවන් පිටතර එහෙම වුණාට පස්සේ දැන් ඔය පීන වහලා මැෂින් එක ඔන් කරමු දැන් මැෂින් එකේ පීන වහනවා මම මෙන්න මේ විදිහට හරි දැන් අපිට තියෙන්නේ මැෂින් එක ඔන් කරලා ඔන් කරන්න. හරි දැන් අපි මැෂින් එක ඔන් කළා. දැන් උෂ්ණත්වය නගිනවා. සෙල්සියස් 29.5 තියෙන්නේ. බලමු ඔක 37.4 ගිහිල්ලා ඔෆ් වෙන හැටි. ඔයාලා මේ මැෂින් එක පාවිච්චි කරද්දී අපිට සාමාන්‍යයෙන් දෝෂ ඇතිවීමක් සිදු වුණොත් සිදු වෙන්නේ සමහරට බල්බ් එක පිච්චෙන්න පුළුවන් ඒ නිසා අමතර බල්බ් එකක් ඕගොල්ලෝ මෙතනම ස්ටෑන්ඩ් බයි තියාගන්න එහෙනම් අපිට බල්බ් එක ෂණිකව දාගන්න පුළුවන් දවසක් සාමාන්‍යයෙන් කරන්ට් එක නැතුව තිබුණොත් මැෂින් එකට එහෙම හානියක් වෙන්නේ මුකුත් නැහැ මේ විතර වලට හානියක් වෙන්නෙත් නැහැ සාමාන්‍යයෙන් පැය 8ක් පමණ කරන්ට් එක නැති වෙනව නම් ඍජුම පෙට්ටියේ පියන අරින්න එපා. පියන ඇරියොත් තියෙන වාතාශ්‍රයේ උෂ්ණත්වය ඉවත් වෙනවා. එතකොට අලුත් පියන අරිනකොටම අලුත් වාතය ඇතුළට යන නිසා කීරවත් කරන්ට් එක නැති දවසට පියන අරින්න එපා. විතර දාට කරකෙවෙ නැතුණත් කමන්නේ කරන්ට් එක ආපු වෙලාවට කරකවන්න. අයිතේ තමයි පුළුවන් නම් මේ ටෙම්පරේච් කොන්ට්‍රෝල් එක විතරම ස්ටෑන්ඩ් බයි තියාගන්න බලන්න බොහෝ වෙලාවට ඒකත් හදිසියෙත් පිච්චෙන්න පුළුවන් එහෙම පිච්චුනොතින් අපිට උෂ්ණත්වය පාලනය කරගන්න විදියක් නැහැ එහෙම වුණොත් අර අපි තුමු දවස් 15කින් ටෙම්පරේච් කන්ට්‍රෝල් එක පිච්චුනා කියලා
එහෙම අවස්ථාවක් ආවත් අපි ගාව අමතර ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකක් තියෙනවා නම් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ ටග් ගාලේක හයි කරගන්න පුළුවන් බොහෝ වෙලාවට පිච්චෙනවා අඩුයි නමුත් කෝකටත් හොඳයි ඒ වගේ දෝෂ ඇති නොවි නොවෙන්න මග බලා ගන්න එක දැන් සීසී ස්ථාන සංසක 35.9 36ට ගිහලා තියෙන්නේ මෂින් එක ඇතුලින් වැඩ කරන සද්ද ඇහෙනවා ෆෑන් එක වැඩ කරනවා දින 18ක් යනකම් අනිවාර්යයෙන් විතර කරකවන්න ඕන උදේ හවස විතර කරකවන්න ඕනේ විතර කරකෙව්වේ නැතුනොත් සිද්ධ වෙන දේ තමයි විතර ඇතුලේ පැටිය සාමාන්‍යයෙන් දවස් දෙකේ ඉඳලා පැටිය හැදෙන්න ගන්නවා කියන්නේ කල්ලයක් සංකෝචනය වෙනවා ඒ කියන්නේ එතකොට අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් දවස් 7ක් 8ක් වගේ යනකොට විතරයකට අපි ටෝච් එක අල්ලලා බැලුවොත් විතරේ වෙනම අරගෙන අඳුරු ස්ථානයකට ගිහිල්ලා විතරේ අපි තියලා ටෝච් එලියෙන් විතරේ මැදින් යන සැරැස්සුවත් අපිට පුළුවන් බලා ගන්න සාමාන්‍ය කල්ලයක් විකසණය වෙනවා එහෙම නොවන විතරවල නිකන් ඇතුලේ වතුර වගේ පේනවා ඒ විතර හැච් වෙන්නේ නැහැ කියන්නේ පැටිය හැදෙන්නේ නැහැ ඒ විතර අපිට අයින් කරන්න පුළුවන් මැෂින් එකකින් ඒ විතරවල පැටිය හැදෙන්නේ නැති නිසා ඔයාලට ඒක බලා ගන්න පුළුවන් දවස් 7ක් 8ක් යනකොට දවස් 10ක් 12ක් යනකොට තනිකරම ඇතුලේ කළු ගුලියක් වගේ පේන්නේ දින 18 දී අනිවාර්යෙන් අපි විතර කරකවන එක නවත්තන්න ඕනේ බිත්තරේ අපි ප්‍රධාන වශයෙන්ම කරකවන්න හේතු වෙන්නේ බිත්තරේට නැත්තම් පැටිය ඇලෙනවා එකම ඉරියව්වෙන් තිබ්බොත් කට්ටට පැටිය ඇලෙනවා ඇල්ලා පැටිය එහෙමම පැටි එලිට එන්න හම්බෙන්නේ නැහැ එහෙම මැරෙනවා මොනද 37.7 දී ටෙම්පරේචර් කන්ට්‍රෝල් එක ඔෆ් වුණා සාමාන්‍ය 37.8ට 37.9 යන එක සාමාන්‍ය දෙයක් දැන් 37.5ට ආවම ආපහු බල්බ් එක ඔන් වුණා ස්වයංක්‍රීයව එක සිද්ධ වෙන්නේ දැන් අපිට තියෙන්නේ මේ විදියට දින 18ක් යනකම් දෙහවස කරකවන්න විතර ටික 18න් අපි නවත්තලා අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියන එක මේ තියෙන්නේ අදට දින 19ක් වෙන ඉන්කුබේටර් එකක් බලමු අපි ඇරලා කොහොමද පැටව් එළියට එන්න සූදානම් ඉන්නවද කියලා විතර කටු කෑලි වලින් කඩාගෙන එළියට එන්න පටන් ගන්න නැහැ. ඕගොල්ලෝ පේනවා. බලමු අපි හෙට දිනේ කොහොමද කියලා. අපි දැන් විතර කරකවන එක නවත්තලා තියෙන්නේ. අනිවාර්යෙන් වතුර අඩු වෙන මට්ටමට වතුර දාන්න ඕන. අදට දින 20ක් වෙන විතර පැටව් එළියට එන්න පටන් ගන්න ඉන්න මැෂින් එක බලමු දින 20 මේ කොහොමද කියලා ඉන්නේ පැටව් එළියට ඇවිල්ලා හතර දිනක් කරලා ඉන්නවා ඒකට මේ එළියට ආපු කටු ඉවත් කරන්න ඕනේ පැටව් ටික ඉන්න දීලා එනේන පැටියෙන් කට ඉවත් කරන්න ඕනේ නැත්තම් මෙයාලා තුවාල කර ගන්නවා අදට දවස් 30යි අයිස් කට්ටියත් එළියට එන්න හදන්නේ මේ කට්ට මේ කට්ට කඩාගෙන දැන් මට අතට දැනෙනවා හෙල්ලෙනවා කියලා ඒ වගේම තව මැෂින් එකක් තියෙනවා එහා පැත්ත අපි එකක් බලමු අදට දින 20ක් වෙන රටාව ඉන්න ඒක පැටව දෙන්නෙක් වෙනවා එක්කෙනෙක් ඇවිල්ලා අරන් උල්ලින්න එක්කෙනෙක් බාගෙට ඇවිල්ලා එයා වෙලියට ගන්න
මේක ගොඩක් ටෙම්පරටර් වැඩිටෙන ළඟයි මේ තියෙන්නේ විතර කට්ට කුඩු වෙලා තියෙන්නේ මෙහෙම ඒකෙත් එහෙමයි මේකෙත් එහෙමයි बहुत लाट में गुडक सत्तु हेटे वेनोटे एलियटे नवा एलियटे नवा मैं थी ने दवास किसी का क्वेन बिकते रहती है दवास किसी का क्वेन मशीन निकल बालम अपी ये नरला मैं पेटा वेरी तेवल थी ने गुडक हमारू काम एलियट है ना भीतर काटो इवत करन ने अनिवार्य में लेने पेटी है ना ये गुलो तुवाल है ना ये पेटी एलियट आप हुआ ना ये ने आप हुआ ना पेटी ताम कट्टी इन्ना तीन वाली है तो इन्ना दो घंटे यह होटल हाँ ऐसे ही ताम के लिए इन्ना आज ना यह ली टावा तो ना कुछ ना कटी एलियट आप गम हम चेताई सामान्य पैक कुछ देना बट अनित वगे में हम ले लेना तो बिकते रखने में से पेटा उलब आ गया हमारे दवा से सीधे करते ना उड़ा प्लाट पेटा उठे कह इवर एलियट समहारक दवा किसी देखा किसी तुना देख लग एलियट है ना भीतर अस्कर ने पा हम तीन दिन में पैटा उठे दवा साहब की तरह मैं इन्ना दिन में मशीन ने कहते हैं इस बस ब्लूडर कट दाना ब्लूडर खादा आगन है कि ब्लूडर कट पैटा दान है कि इलंग वीडियो के मांगों को कील देना वीडियो हमें कमेंट लाइक शेयर करें चैनल को सब्सक्राइब करें शुभ दवास उगलंट मम मशीन का हाजन हेट की दिवन वीडियो के अवसर मम बितर मशीन की रखन तीन हेटी पेटाउ एलियटन बलागन हेटी करना देवल मैं कील दुना मगे वीडियो हंदना मे वीडियो हंदना इलाट मम कीलिए एलियटन पेटा अभी कोहम्मद सती दिखाक ब्लूडे दाने ब्लूडे हदने हटि इवागेम सती दिखाक दिन्न विटमीन बेहतर टीक इतक आलोक सपे अदी ये मम पेहदी कील देना चैनल के सब्सक्राइब करना लाइक कमेंट कदा මේ වගේම වීඩියෝ දිගටම හොඳ වීඩියෝ සෙන්ඩකියා සම්බන්ධ වීඩියෝ මම ගේන්න බලාපොරොත්තු වෙනවා මාත් එක්ක රැඳී සිටියට ස්තුතියි සුබ දවසක් හැමෝටම